मेम खावी पे ले ही मेम खावी पे ले ही ओब कैमर्टिन एक खाविया इन किये ना अदहास ओब कैमर्टिन एक खाविया की मेम खावी पे ले ही ओब कैमर्टिन एक काव्यकीन येवेन अदहास चित्रयट नगन्न चित्रयट नगन्न अदहास चित्रयट नगन्न හොඳයි සර් ඔය කවි ටික දානවද ගෲප් එකට ඔව් කවි දානවා කවි දානවා එහෙනම් පුතේ මේ අපි ඊළඟ පාඩම් කොටසට යමු. හරි, චිත්‍රය නග මේ චිත්‍රය අඳින්න මේ ඉඳ තියාගන්න නැත්නම් ඔයාලට පුළුවන් දෙකක් කරන්න. මේ කොලේක ඇඳලා නේද? හා A4 කොලේක ඇඳලා ඔතන අරවන්න පුළුවන්. හරි. गीत आप හොඳයි ගීතය අපි මුලින්ම බලමු බලමු කියන්නේ මේ පොඩක් තරේ කර මලම ඔයාලට පෙන්නන්න මේ පුළුවන් ද කියලා තමයි මම ගීතේ නම් තියෙනවා ඔයාලට බලන්න පුළුවන් වෙයිද දැන් බලමු මේ ෆයිල් එකක් දීලා ෆයිල් මේ දින ගීතේ අපි ටිකක් කියන්නකෝ ඇවිදින් ඉඳ ගන්නකෝ කුංචි කතාවක් කියන්න තියෙනවා කුංචි කතාවක් කියන්න තියෙනවා मल्ली मल्ली मोनोहारी किये होंगे आदर्यक नेती गाने आदर्यक ने नितरम बनी नो इमारत आदर्यक किये ना वाह
බනින නිසා ආදරයක් නැති ගානයි වගේ තමයි තේරෙන්නේ. මේ ඔව් අතන මෙතන සෙල්ල ඔන්න අක කියනවා අතන මෙතන සෙල්ලමටම මුළු දවසම කියනවා අතනක සෙල්ලම් කරන මෙතන සෙල්ලම් කරන මල්ලිගේ වැඩ එමනේ මේ මදිවට ගෙදර ඇවිත් මට කරදර කරන අක්ක නිකන් කෙක්ක වගේ ආ ඒක නිකන් කියමනද කියලා නේද කෙක්ක වගේ කියන්නේ දැන් විතරම රණ්ඩු වෙන්නමයි ඉන්නේ ඔයාලනේ මගේ වැරදිමයි කොහොම තරඟ ගත්තොත් ඉක්මනටම නාකි ඒකත් අපි නිකන් හරි කියන කතාවක් නෙවෙයි තරහ ගන්න එපා ඉක්මනටම නාකි වෙනවා කියන්නේ ඒකත් මේ සින්දුවට දාලා තියෙන මල්ලි නිකන් ඉන්නකෝ මට දෙන්නට ඉන්නට දෙන්නකෝ අක්ක ටිකක් ඉන්නකෝ ඇවිදින් ඉඳ ගන්න මල්ලි හරිම දන්කාරයි කියනවා ආයිමත් වැඩි කරගෙන ඉතින් අම්මා එනතුරු කරවන්න හොඳ වැඩක් අම්මා එනතුරු ඉන්න මම කරවන්න හොඳ වැඩක් කියන අම්මා ගෙදර නැහැ දැන් නේද ගෙදර දොරේ වැඩ හින්දා මට ඕවට නැහැ ඉතින් මට දැන් මට නැහැ බය වෙන්නේ අක්කේ වේවල ඇත හංගාලා අම්මා ආදරේනි මට මොනවා කළා අක්කා අම්මා මේ මල්ලිට ආදරේ නේද ඒ නිසා වේවල හංගලා තියෙන්නේ මම නැහැ බය වෙන්නේ අක්කට මම බය වෙන්නේ අම්මට කිව්වට කමක් නැහැ මන්නම් බය වෙන්නේ මොකද වේලන හංගල තියෙන්නේ ඒ විතරක් නෙවෙයි අම්ම මට ආදරේ ගහන්නේ නේද හරි ඉතින් මේ දෙන්න අතර මේ සංවාදයක් තියෙන්නේ දෙන්න හරි ආදරෙන් තමයි මේ සංවාදය තියෙන්නේ ඒකට හැබැයි ආදරේ කියන්නේ ඒක පේන්නේ නැහැ නේද දෙන්න රණ්ඩුවක් වගේ යන්නේ ඒවට ඇතුලේ නේද අපේ මල්ලි හරි ආදරෙන් කරන කතා බහක් බව අපිට තේරෙනවා මේක කියවනකොට ඉතින් මේ පද රචනය කරලා දෙන පුතේ මරවි සේනාරත්න කියලා මහතා මරවි සේනාරත්න මහතා හොඳයි ඕක තමයි අපි සින්දු දැන් මේක ඔයාලා තාලයක් දාන්නෝ නේ තාලානුකූලව ගායනා කරන්න මේ ගායනා කරන්න ඕනේ සින්දු මම දාන්න අනිවාර්යෙන් වත්තර ගෲප් එකට මේ गीत आप बड़ा विनाश कर लिए हो गीतमय सांगवाद देख रहे गीतमय सांगवाद रे सावंदे एक पारिवारिक प्रश्न है पुंची कथावा पुंची कथावा यान्न तिवेन बाव पुंची कथावा यान्न तिवेन बाव मल्ली अखाट करन्नट कियान्ने कुमक्द करन्नट යන්නේ කුමක්ද
भाई लेट गया। කරන්නට කියන්නේ කුමක්ද? මොකද කියන්නේ? බලමු අපි ටිකක් ඉන්නකෝ ඇවිදින් ඉඳ ගන්නකෝ උන්ති කතාවක් කියන්න තියෙනවා මොකද කරන්නද කියන්නේ ඇවිත් ඉඳ ගන්න කියලා ඔව් ඇවිදින් ඉඳ ගන්න කියලා හා එහෙම ලියමු අපි පිළිතුරනේ ඇවිදින් ඉඳ ගන්න කියලා එහෙනම් අපි ඒ විදිහට ලියමු ඇවිදින් ඉඳ ගන්න කෝ කියලා කියන්න එපා ඇවිදින් ඉඳ ගන්න කියලා දයන්න සංකේත වෙනවා right එහෙනම් අපි බලමු දෙවනි ප්‍රශ්නේ නේද ඔව් මෙන්න දෙවනි ප්‍රශ්නය අක්කා අක්කාට මල්ලිගේ කතා අසන්නට වේලාවක් නැත්තේ ඇයි? වේලාවක් නැත්තේ ඇයි? අම්මේ මල්ලි වගන් කාට මල්ලිගේ කතා අසන්නට ගෙදර දොරේ වැඩපළ තියෙන නිසා ගෙදර දොරේ වැඩපළ තියෙන නිසා ගයි අක්කාට මල්ලිගේ කතා අසන්නට වේලාවක් නැත්තේ ගෙදර දොරේ වැඩපළ මට තියෙනවා මල්ලිකා ඉන්නකෝ මට යන්නට දෙන්නකෝ ගෙදර දොරේ වැඩපළ මට තියෙනවා ගෙදර දොරේ වැඩපළ එතන යුගල පදයක් තියෙනනේ ගෙදර දොර කියන්නේ
දොරේ වැඩ නෙවෙයි නේද? ගෙදර තියෙන වැඩ උයන්න තියෙනවා, වලංගු දාන්න තියෙනවා, ඊට දේවල් හැකියාවට දාන්න තියෙනවා, රෙදි ගන්න තියෙනවා නේ. ඔය වගේ වැඩ ඉතින් මේ අම්මල වගේම අක්කලා නේද ගෙදර වැඩ කරනවානේ. අන්නේ වැඩ ඉතින් මල්ලිලාට නම් ඉතින් ඕවා ඉතර ගාන නෑ නේ. ඒ වැඩ කරන්නේ නෑ, මල්ලිලා කරන්නේ සෙල්ලම් කරනවා නේ. ඒව තමයි කරන්නේ. අක්කලා තමයි මේ වැඩවලට උදව් වෙන්නේ අම්මලාට නේද? එහෙමයි ඕනම ගෙදරක හැටි. ඉතින් මේ ගෙදරත් එහෙමයි. ගෙදර දොරේ වැඩපළ තිබෙන නිසා එහෙම වෙන්න ඕනේ නේද? ගෙදර දොරේ වැඩපළ තිබෙන නිසා ඇයි කියලා නේ පුතේ අහන්නේ ප්‍රශ්නේ. ඇයි කියලා අහුවොත් අපි හේතුවක් හොර ලියන්න පිළිතුර. හරි? ගෙදර දොරේ වැඩපළ තිබෙන නිසා. හොඳයි. හරි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නයට යමු. අර මේ තුන්වෙනි ප්‍රශ්නේ යන්න. මල්ලි මුළු දවසම ගෙවන්නේ කුමක් කරමින්ද? මල්ලි මුළු දවසම ගෙවන්නේ මල්ලි මුළු දවසම ගෙවන්නේ කුමක් කරමින්ද? සෙල්ලම් කරමි. සෙල්ලම් කරමි. සෙල්ලම් කරමි. සෙල්ලම් කරමි. සෙල්ලම් කරමි. සෙල්ලම් කරමි. හරි. එක වාර හිතලා ලියන්න පුළුවන් නේද? හතර විදිහට ලියන්න. මල්ලිගේ බේරීමට බැරිම තැන මල්ලිගේ බේරීමට බැරි වූ තැන බැරි වූ තැන අක්කා පවසන්නේ මල්ලිගෙන් බේරීමට බැරි වූ තැන අක්කා පවසන්නේ කුමක්ද? ගෙදර දරේ වැඩවල මට තියෙනවා කියාය. නෑ. දැන් එහෙමත් බේරෙන්න බෑ. නේද? ඒ බේරෙන්නත් බෑ. බැරිම තැන මොකද කියන්නේ? මේකට නම් සෙල්ලම් කරමින් කියන උත්තරේ හරි. ගැටේක මල්ලිගෙන් බේරීමට බෑ. දැන් ගෙදර දොරේ වැඩපළ මට තියෙනවා කියලා කිව්වා. ඒත් බේරෙන්න බෑ. ඒත් කතා කරන අක්කිට එකක් දෙන්න කොහොම ඇවිදින්න ඉඳ ගන්න කොහො කුන්ති කතාවක් කියන්න තියෙනවා. මෙතන කුන්ති කතාවක් කියන්නේ මේ කතන්දරයක් නෙවෙයි. එයාට මොනව හරි සිද්ධ වෙච්ච දෙයක් සෙල්ලම් කරන්න කියනවා. නේද? එහෙම දෙයක් කියන්න තමයි මේ අක්කට කතා කරන්නේ. මොකක් හරි එහෙනම් ධම්කාර වැඩක් වෙන්නේ තුන අක්කට ඉතින් ඕවාහන වෙලාවක් නෑ. අක්කට ගෙදර දොරේ වැඩපළ තියෙනවා. හැබැයි ඒ එහෙම කිව්වත් මෙයා අක්කට කතා කරනවා. අක්ක ටිකක් එන්න ගෝ කියලා කතා කරනවා. නේද? ආණ්ඩු වෙවි. ඔව් මොකද අවසානෙටම කියන්නේ? බලමුද? ඔව් මෙන්න මේ ටිකේ තියෙනවා. තියෙන කිසි දේ නාහල් සර් හිතින් අම්මා එනතුරු
බැරිම තැන මොකක්ද කියන්නේ? හිටින්න අම්මා එන තුරු කරවන්න හිටින්න අම්මා එන තුරු කරන්න හොඳ හොඳ වැඩක්. එතනින් අපි පිළිතුර හදා ගන්න ඕනේ. ඈ ඒ හිටින්න අම්මා එන තුරු කරවන්න හොඳ වැඩක් කරන්න. ඔව් මේ මෙන්න මේ මෙන්න මම මේ රවුම් කරන කොටසේ පිළිතුර හදා ගන්න ඕනේ ඔයාලා. හිටින්න අම්මා එන තුරු කරවන්න හොඳ වැඩක්. කොහොමද පිළිතුර හදාගන්නේ? අම්මා එනතරු හොඳ වැඩ. අම්මා අම්මා එන අම්මලකන් ඉන්නකෝ මං කරන්නම් කොහොමද වැඩ? මේ කරවන්නේ. ඒ කියන්නේ අම්මට කියලා ගස්සවන්න තමයි මේ අම්මා අම්මට කියනවා කියලා කියන්නේ. නේ? අම්මාට පස්සේ මම අම්මට කියනවා කියලා තමයි කියන්නේ. ගෙදර වැඩ කරන්න දුන්නේ මෙයා ආවිල්ලා කරදර කරනවා කියලා තමයි කියන්නේ. ඒක තමයි මේ අවසානයේදී මම අක්ක කියන්නේ මල්ලිට. කොහොමද අපි හදාගන්නේ මේ මොකද? මේක ලියන්න බෑනේ. හිතින් අම්මා එනතුරු කරවන්න හොඳ වැඩක් කියලා ලිව්වොත් වැරදි උත්තරේ. ඔව්. අම්මට කියන බව පැවසීම නේ? මල්ලිගේ දඟ වැඩ අම්මට කියන බව පැවසීම. එහෙම තමයි අපි ලියන්න. ආයෙත් ලියන්න ඕනද? මල්ලිගේ දඟ වැඩ අම්මට කියන බව පැවසීම. හරිනේ? අම්මා කියන්න. මල්ලිගේ දඟ වැඩ අම්මට කියන බව පැවසී. නැත්තම් වෙන විදිහකට හදන්න පුළුවන්. අම්මා පැමිණි පසු කරදර කරන බව පැවසී නේ? කරදර අම්මට කියන බව පැවසී. මේක හොඳයි. මල්ලිගේ දඟ වැඩ අම්මට අම්මා පැමිණි පසු කියන බව පැවසී. ඒක විතර ලියන්න ඕනේ. ඒත් මේ අපට බේරෙන්න පුළුවන් වුණාද? නෑ නේද? ඒත් මල්ලි මොකද කිව්වේ? ඔව්. මේ වෙලාව හංගල තියෙන්නේ අම්මා මට ආදරේ. එහෙම කියලා කිව්වා වුණා නේද? හොඳයි අපි බලමු නම් අව මේ ඊළඟ පාඩම. මල්ලිගේ දඟකාරකම් ගැන කියවෙන අවස්ථා දෙකක් කියන්න. මල්ලිගේ අක්කා නිකන් කෙක්ක වගේ දඟකාරකම්. මල්ලිගේ දඟකාරකම් ගැන කියවෙන අවස්ථා දෙකක්. මල්ලිගේ දඟ වැඩ ගැන කියවෙන අවස්ථා දෙකක්.
ना ना Malle. Te la Malle llevará la a mar. Muludao Vedará y te mar. la llevará. O muludao te la llevará. Debe la hangima. Aveva la hangima. Muludao te la llevará. Bene. මුළු දවසම සෙල්ලම් කිරීම. ඔව් ඒකත් නම් බාරකම මේ වෙල හැංගීම ඒකත් හොඳයි. තියෙන කිසි දෙයක් නැහැ සීම නේද? දැන් මේ ටිකේ තියෙනවා මුළු දවසම සෙල්ලම් කිරීම. අක්කාට විහිළු කිරීම ඒකත් කියන්න පුළුවන් නේද? ආ මේ විහිළු කරන්නේ මෙන්න මෙතන අක්කට මොනවද කරන්නේ විහිළු? ඇතියේ ඔහොම තරහා ගත්තෝ තී ඉක්මරටම නාකි වෙයි කියලා විහිළු කරනවා. එතකොට අක්කට විහිළු කිරීම ඒකත් එහෙමයි. मुर्दावसमी එතරම් අවස්ථා දෙකක් තියෙනවා. අක්කට විහිළු කිරීම. ඔව් ඒක හරි. මේ වෙල හැංගි මේක හොඳ එකක්. අක්කට විහිළු කිරීම. ඔව් හරි කිව්වේ. මේ මේ වෙලට හංගලා. ඒ කියන්නේ මේ මල්ලි මේ වෙල හංගලා. නේද? ඒකත් අපි ලියන්න පුළුවන්. हंगीम बिंदु හොඳයි. මේ ගීතේ පුතේ වාහනේ YouTube එකේ බලන්න. හොඳ නැත්තම් TV එකක බලන්න මමත් එවන්නම්. එතකොට එන අපි අදට සිංහල පාඩම් තුනක් කරන්නේ. කක් තමයි චරිතෝපික කතා කිරීමේ ඒක ඔයාලා විදිහට දීලා තියෙන්නේ නේද? ඒක අනිවාර්යයෙන්ම ලක්ෂයට කරලා මට ෆොටෝස් එවන්න. දැන් අපි මේ පාඩම් වලට සම්බන්ධ වෙන්න ඕනේ. ඔය ෆොටෝස් එවනකොට තමයි හරි වැරදි මට මේ පෙන්වල දෙන්න පුළුවන් මේ. ඒ නිසා ඒ ෆොටෝ එවන එක තමයි ඔයාලා මාත් එක්ක සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාව. ඒක කරන්න ඕනේ. එහෙමද? ෆොටෝ ගන්න නම් එවන්න. ඒතකොට මම ඉන්නේ කියලා අනිත් කෝටි පෙන්වලා දෙන්න.
හරි අනික තමයි